හරි දැන් ඔන්න යෝන් සාහිත්‍ය ශානරවලට අනුව පුස්තකාල සකස් කරගෙන තියෙනවා. අර අඩු ශානර තියෙනවා නම් ගුණාත්මක දුම් වලින්, උපන්දින තිල්න වලින්, පරිත්‍යාග වලින් ඔන්න ශානර හරි ගස්සලා තියෙනවා. දැන් ඔබේ පුස්තකාලේ බලපුවාම හරි පැහැදිලි ඇතුල් වෙන කෙනෙකුට ඔන්න ලේබල් ගාලා තියෙනවා ශානර 15ක් රාක්කවල. ඒ හැම රාක්කකටම ඉතාම හොඳින් පොත්‍රිකාවක් එකතුවක් තියෙනවා. එහෙනම් ඔබේ පාසල් පුස්තකාලේ යෝන් සාහිත්‍ය එකතු ඉතාම ගුණාත්මකයි. දැන් කොහොමද මේ යෝන් සාහිත්‍ය ශානර පොත් ටික පාවිච්චි කරන්න කියන ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. කොහොමද මේ ටික පාවිච්චි කරන්න කියන්නේ. ඉතින් මෙසඳා අපි කන්න මිතුරු පොත් සිමිතුරු වැඩසටහනම තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. ලංකාවේ ආයස ආයස ශ්‍රේණි සිල් 13 ශ්‍රේණි දක්වා මේ ක්‍රියාත්මක වෙනවා. මේ අවුරුද්දේ ක්‍රියාත්මකයි. ඉතින් අපි දැන් කියන්නේ සාමාන්‍යයෙන් නම් ළමයි කරන්නේ ඔය ප්‍රබන්ධ පොතක් අරගෙන කියවලා ඊට පස්සේ නැවත ආපහු බාර දෙනවානේ. මේගොල්ලෝ කියවුවද පොත මේක කොහොමද පාවිච්චි කරේ, ඒ පිළිබඳ කිසි විචාර බව අපේ පද්ධති තුල දක්ින්න ලැබෙන්නේ නැහැ. එනිසා පොත ගෙනියනවා, සති දෙකක් විතර තියාගන්නවා. ඊට පස්සේ ළමයා පොත කියවනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අහුවොත් කියනවා පොත හොඳයි කියලා. ඒ වගේ මතු පිටින් අදහසක් නිසා මේ පොතක් ගැඹුරෙන් කියලා තමන් ඒක තමන්ගේ පෞරුෂයට සම්බන්ධ කරගත්තද කියන එක මනින්න ක්‍රමයක් ඉතාම වැදගත් වෙනවා. එනිසා මේ යෝන් සාහිත්‍ය පොත අරගෙන ගිහිල්ලා මේවා කියවලා තමන්ගේ චරිතය අඩගස්සගත්තද, මේවා පාවිච්චි කරාද බලන්න විධිමත් ක්‍රමවේදයක් ජාතික පුස්තකාල තොරතුරු විද්‍යායතනයේ අධ්‍යාපන අමාත්‍යාංශයට හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි කල්න මිතුරු පොත් සිමිතුරු වැඩසටහන. ඒකෙන් කරන්නේ ඔබ කියවපු යෝන් සාහිත්‍ය පොත විධිමත්ව කියවුවද කියලා මැනලා බලන මිම්මක් විදියට මේක කටයුතු කරනවා. මිසඳා අපි ඉදිරිපත් කරපු ක්‍රමවේදය තමයි මේ යෝන් සාහිත්‍ය පොත කියවනකොට ඒ යෝන් සාහිත්‍යයට අදාළව ළමයි තොරතුරු ගොනුවක් සකස් කරලා ඒ තොරතුරු ගොනුව ගුරුවරයාට ඇගීමට ලබා දෙනවා. මේකට අපි කියන්නේ කාර්ය සාධන ලිපි ගොනු, ඉංග්‍රීසියෙන් කියන්නේ පෝර්ට්ෆෝලියෝ එක. එනිසා ළමයි යෝන් සාහිත්‍ය ශානරයෙන් පොතක් අරගෙන ගියාට පස්සේ ඒ පොතට අපි තුන් සති දෙකක් පුස්තකාලයෙන් කාලය දෙනවා. පුස්තකාලයේ මේ පොත අරන් ගිහිල්ලා සති දෙකක් කාලය තුල පොත් කියවලා ඉවර වුණාම ඒ පොතට ළමයි කාර්ය සාධන ලිපි ගොනුවක් හදලා පුස්තකාලය අධිපතිතුමාට බාර දෙන්න ඕන ඇගෙයිමුට. මේක ඉතාම විධිමත් වැඩපිළිවෙළක්. මේ වැඩපිළිවෙළ අපි මුලින්ම ආරම්භ කළේ නියාමක මට්ටමින්. මේ වැඩසටහන ආරම්භ කළේ මහව අධ්‍යාපන කලාපේ පාසල් 25ක් මුල් කරගෙන. අපි අවුරුද්දක් පුරාම ජාතික පුස්තකාල තොරතුරු විද්‍යායතනයේ විවසටන් ක්‍රියාත්මක කළා. නියාමක පරීක්ෂණයක් විදිහට බැලුවා. මහව අධ්‍යාපන කලාපේ කොට්ටාස හතරකින් යුක්තයි. පොල්පිටිගම්, ගල්ගමු, මහවස යන කලාප කොට්ටාස හතර. එතන මේ කොට්ටාස හතරෙන් ගුරුවරු සිංහල ගුරුවරු 25කුයි පුස්තකාල ගුරුවරු 25කුයි අරගෙන අපි අවුරුද්දක් පුරා මේ ආයතන මේ වැඩසටහන් ක්‍රියාත්මක කළා 9 ශ්‍රේණිය පාදක කරගනිමු. ඉස්ලාම් අපි මේ ගුරුවරුන්ට මේ යෝන් සාහිත්‍ය පිළිබඳ ඒගොල්ලන්ට ඉගැන්වීමක් කළා. ඊට පස්සේ මේ ගුරුවරු ලව්වා 9 ශ්‍රේණියේ ළමයි මේ කාර්ය නිරත කරවල ළමයි ලව්ව මේ කාර්ය සාධන ලිපි ගොනු සකස් කළ ඇගීමක් කළ නියාමනයක් කළ බැල. ඒ නිසා ඉහළම ප්‍රතිචාර ලැබලා තිබුණා. ඉතාම විශිෂ්ට වැඩපිළිවෙළක් වුණා. ඊට පස්සේ තමයි මේ වැඩපිළිවෙළ අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අඳුල්ලා දුන්නේ. ඒ අනුව මේ වැඩසටහන තමයි දැන් ලංකා පුරාම ව්‍යාප්ත වෙලා තියෙන කල්න මිතුරු පොත් සුමිතුරු කියන වැඩසටහන. මේකෙදී අපි ළමයින්ට ඉස්සෙල්ලාම මේ යෝන් පොතක් ගත්තොත් ඒ යෝන් පොතක තියෙන සාහිත්‍ය අංග පිළිබඳ ළමෙන් කියලා දෙන්න ඕනේ. පුස්තකාල ගුරුවරයාට කියන්නේ තොරතුරු බාර ගුරුවරයා. එයා තොරතුරු කුසලතාව ගන්නන්නේ. මෙන්න එක තොරතුරු කුසලතාව මොකද්ද? සාහිත්‍ය යෝන් සාහිත්‍ය පොතක තියෙන සාහිත්‍ය අංග. ඒ නිසා ඒ ළමයින්ට සාහිත්‍ය අංග කියලා දීමක් තියෙනවා. සාහිත්‍ය ඕනම සාහිත්‍ය කෘතියක සාහිත්‍ය අංග කීපයක් තියෙනවා. චරිත, පසුබිම, සිකරය, බැස්ම, මේ වගේ පසුතලේ මේ වගේ සාහිත්‍ය අංග කීපයක් තියෙනවා. ඒතර ළමයින්ට ඒ කතා පොතක් කියවලා ඒ කතා පොතේ මේ අංග පිළිබඳ අවබෝධයක් ගන්න හැකියාවක් තියෙන විදිහට සාහිත්‍යමය අංග ගැන ළමයින්ට කලින් කියලා දීමක් තියෙනවා. ඕන ළමයින්ට සාහිත්‍යමය අංග ගැන කියලා දීලා තියෙන ගුරුවරයා ඉතින් ළමයි දන්නවා ඕනම සාහිත්‍ය පොතක තියෙන අංග ටික. ඊළඟට ළමයාට කියලා දීලා තියෙන ඕනම සාහිත්‍ය පොතක ওই තියෙන කතාව අපි ඒක ප්ලොට් ඩයග්‍රෑම් එක කියලා කියන්නේ කතාවක් සටහන්. ඔක චිත්‍රපටයක් වාගේ ওই චිත්‍රපටයේ ප්‍රස්තාරගත කරපුවාම ප්‍රස්තාරයක් තියෙනවා. ඒකට කියන්නේ ප්ලොට් ඩයග්‍රෑම් එක. ඔබට මේක බලන්න පුළුවන් අන්තර්ජාලයේ YouTube එකක් පාවිච්චි කරලා. එතකොට ප්ලොට් ඩයග්‍රෑම් එක කියන්නේ මොකක්ද කියලා. එතන මේ ප්ලොට් ඩයග්‍රෑම් එක කියලා දීලා ඒ ප්ලොට් ඩයග්‍රෑම් එකට කතාවස්තු සටහනට ඔබේ මේ කතාවේ තියෙන ඉදිරිපත් කරන්න ඕනේ. මේ අපි කල්න මිතුරු පොත් සුමිතුරු වලට දාපු ප්ලොට් ඩයග්‍රෑම් එක ඔබට පේනවා ඇති. මෙන්න මේ
පෙන්න්නන්නේ පලොඩ් ඩයග්‍රම් එක මෙන්න මේක පිළිබඳ ළමයින්ට කියන්න ඕන. මේක පියවර පහකින් සමන්විතයි. පළවෙනි එක ආරම්භය, දෙවෙනි එක නැග්ම, තුන්වෙනි එක සිකරය, හතරවෙනි එක බැස්ම, පස්වෙනි එක පණිවිඩය. ඒ නිසා ඕනම සාහිත්‍ය පොතක මේ අංග පහ තියෙනවා. ඒතකොට ළමයා අර පොත කියලා ඒ නාම්‍ය අංග පහ ගැන අවබෝධයක් දෙන්න ඕන. ඒ නිසා මෙන්න මේ කතාවත් සටහන පිළිබඳවත් අපි ළමයින්ට ගුරුවරයා දැනුවත් කළා තියෙනවා. එහෙනම් දැන් ළමයි දැනුවත් වෙලා ඉන්නවා ඉස්කෝලේ මොකද්ද ඕනම සාහිත්‍ය පොතක තියෙන සාහිත්‍යමය අංග මොනවද, ඒ වගේම කතාවත් සටහන මොනවද කියලා. දැන් වැඩසටහන ගෙන යන්න ලේසි. දැන් හැම ළමින්දම කියන්න ඕන පුස්තකාල සඳහා විශේෂයෙන් මේ මොන්ටර් පොතක් තියාගන්න, මොන්ටර් එක්සර්සයිස් පොතක් තියාගන්න, නැත්නම් CR පොතක් තියාගන්න. එතකොට ඔන්න දැන් පුස්තකාලෙට ළමයි එනවා. ළමයි ආපුවාම ඔබ පුස්තකාල ගුරුවරයා මේ යොවුන් සාහිත්‍ය පොත් ළමයින්ට දෙනවා ගෙනියන්න සතියක් හෝ දෙකක්. අන්න එතකොට ළමයාට කියන්න ඕන ඔබ මේ ගෙනියන පොතට ඔබේ එක්සර්සයිස් පොත පාවිච්චි කරලා, මොනිටර් අභ්‍යාස පොත හෝ CR පොත පාවිච්චි කරලා මෙන්න මේ කාර්යයන් කරන්න ඕන හතර. ඔබ මේ පොතට කරන්න ඕන කාර්යයන් හතර මොනවද? මෙන්න පළවෙනි එක. පළවෙනි එක තමයි ඔබ මුලින්ම මේ පොතේ ග්‍රන්ථ විද්‍යාත්මක විස්තරය ලියන්න ඕන. ග්‍රන්ථ විද්‍යාත්මක විස්තරය කියලා කියන්නේ ඒ පොතේ නම, කර්තෘ, පරිවර්තක නම් පරිවර්තක, අනුවාදක නම් අනුවාදක, ඒ වගේම ISBN අංකය, මුද්‍රණ, මුද්‍රණ වර්ෂය, පොතට අයත් මේ කරුණු ටික. ඒක පොතක බලපුවාම පාසියෙන් අවබෝධ කරගන්න පුළුවන්. පුස්තකාල ගුරුවරයා මේවා කියලා දීලා තියෙනවා පුස්තකාලයේ පොතක අංග. ඒ අනුව ඔන්න පළවෙනියෙන්ම මේ ගත්ත පොතේ ලියන්න ඕන ග්‍රන්ථ විද්‍යාත්මක විස්තර. මොනවද ග්‍රන්ථ විද්‍යාත්මක විස්තරට එන්නේ? ප්‍රබන්ධ විදියට නම් යොවුන් සාහිත්‍ය පොතේ නම, යොවුන් සාහිත්‍ය පොතේ කර්තෘ, ඒක මුද්‍රණය කරපු වර්ෂය, ඒකේ ප්‍රකාශකයෝ, මෙන්න මේ විස්තර. ඊළඟට ශානරය. ඔබ ගෙනියනවනේ දැන් ඔබේ රාකේ ශානරය තියෙනවා, ශානරය ලියලා තියෙනවා නොන්නෝවා. එතකොට මෙන්න මේ ටික මේ පොතට ලියන්න ඕන. ඊළඟට දෙවෙනුව ඔබේ මොනිටර් පොතේ, මොනිටර් අභ්‍යාස පොතේ ලියන්න ඕනේ සාහිත්‍යමය අංග. ඔබට කලින් පුස්තකාල ගුරුවරයා උගන්ලා තියෙනවනේ. ඒ නිසා සාහිත්‍ය අංග අරගෙන ඔබ කියවන මේ පොතේ තියෙන සාහිත්‍ය අංග පිළිබඳ විස්තර කරන්න. චරිත මොනවාද? ඒ ප්‍රධාන චරිතය වෙන්නේ මෙන්න මෙයා. ඇයි මං ප්‍රධාන චරිතය වෙන්නේ? මෙන්න එයා සමග ගැටෙන චරිතය. ඇයි එහෙම වෙන්නේ? මෙන්න අවශේෂ චරිත, මෙන්න ඝට්ටනය, මෙන්න ගැටලුව, මෙන්න පසුතලය, මෙන්න සිකරය. මේ විදිහට සාහිත්‍ය අංග පිළිබඳ සියල්ලම මේ පොතේ ලියලා තියෙනවා. මේ පිළිබඳ ළමයාට කලින් දැනුවත් කරලා තියෙනවා. දැන් දෙවෙනුවට ලියන්නේ මේ අරන් යන පොත පිළිබඳ අභ්‍යාස පොතේ සාහිත්‍ය අංග. තුන්වෙනුවට ලියන්නේ අර කතාවස්තු සටහන, ප්ලොට් ඩයග්‍රෑම් එක. අර පස් අදියරක් තියෙන ප්‍රස්ථාරය, ඒ ප්‍රස්ථාරය ඇඳලා ඒ ප්‍රස්ථාරයේ ඒ අදියරට මේ කතාවේ තියෙන කොටස් ලියන්න ඕන. ඊළඟට හතරවෙනුවට ලියන්න ඕන ඔබ මේ පොත පිළිබඳ ඔබට කියවීමෙන් ඇතිවන හැඟීම. ඒකට කියන්නේ ප්‍රත්‍යවේක්ෂණය කියලා. පොත පිළිබඳ විස්තරයක් නෙවෙයි, පොත පිළිබඳ විස්තර දැන් උඩින් ලියලා තියෙනවා. ඒ තමයි සාහිත්‍යමය අංග සහ ප්ලොට් ඩයග්‍රෑම් එක. දැන් ඔබට මේ පොත කියවීම නිසා ඇතිවුණු වෙනස පිළිබඳ විචාරයක් ලියන්න ඕන හතරවෙනි කොටස. ඒක ඉතින් වචන 50කින් හරි 60කින් හරි ඒ ශ්‍රේණි වලට අදාළ විදිහට යොමු කරන්න. එහෙමනම් දැන් යෝන් සාහිත්‍ය පොතක් අරන් යනකොට පුස්තකාලයෙන් ළමයාට කියලා තියෙන පණිවිඩය තමයි ඔබ මේ අරන් යන පොත කියවලා වරුණාම මේ පොතට අදාළව ඔබ ඔබේ CR පොතේ නැත්නම් මොනිටර් අභ්‍යාස පොතේ මෙන්න මේ පොතට අදාළ මේ අංශ හතර ලියාගෙන එන්න ඕන. එක තමයි ග්‍රන්ථ විද්‍යාත්මක විස්තරය ලියන්න ඕන, දෙක ලියන්න ඕන සාහිත්‍යමය අංග පිළිබඳ විස්තරය, තුන්වෙනි එක කතාවක් සටහන ඇඳලා ඒකට ඉදිරිපත් කරන්න ඕන, හතරවෙනි එක මේ පොත කියවීම නිසා Tamanට ඇතිවුණු වෙනස ලියන්න ඕන. මෙන්න මේ ටික පොතකට ලියන්න ඕන කියලා ගුරුවරයා ළමයින් කියලා තියෙනවා පුස්තකාල ගුරුවරයා. සමහර පාසල්ල මේක කාර්යපත්‍රිකාවක් විදිහටම හරි ගස්සලා තියෙනවා. ඔන්න දැන් හරි. දැන් එතකොට අපි තුන් පුස්තකාල ළමයි එනවා. ඔන්න ආපුවාම ඔන්න අපි තුන් ළමයි කියනවා කියලා X කියන ළමයා. X කියන ළමයා ආපුවාම පුස්තකාලය අධිපතිතුමා කියනවා, පුතා ඔයා ගෙනියන්න ආද විද්‍යා ප්‍රබන්ධ වලින් පොතක්. අර තියෙන විද්‍යා ප්‍රබන්ධ ගහලා තියෙන ලේබලේ ඒකෙන් පොතක් ගන්න. පුතාට මේ පොත අපි සති දෙකක් දෙනවා කියවන්න. පුතා මේ පොත කියවලා වරනහම මේ පොතට කරන්න ඕන දේ දන්නවා. අපි කියලා තියෙනවානේ කාර්යපත්‍රිකාවේ දීලා තියෙනවානේ වැඩ හතරක් කරන්න ඕන. ග්‍රන්ථ විද්‍යාත්මක විස්තරය ලියන්න ඕන, සාහිත්‍යමය අංග විස්තර කරන්න ඕන, කතාවස් සටහන විස්තර කරන්න ඕන, ඔබේ ਵਿਚාරය ලියන්න. ඒ නිසා අපි සති දෙකක් දෙනවා මේ පොත. ඔබ සති දෙක තුල ඉවර වුණාම ආපහු පොත බාර දෙනකොට මේ පොතත් එක්ක, මුද්‍රිත පොතත් එක්ක ඔබේ එක්සර්සයිස් පොත, අර ලියපු අභ්‍යාස පොත අපිට බාර දෙන්න ඕන කියලා ළමයින්ට කියනවා.